රිදී පර්වතයේ කතාව හෙළදිව එක් ගෘහපතියෙක් ඉදුණු කොස්ගෙඩියක් ලැබී කාලඝෝෂණය කළේය කඳුරට වැසි රහත් සත් නමක්ගේ ශබ්දය අසා එහි යවුත් කොස් මදළු පිළිගෙන එයින් සය නමක් එක් මගකින් ගියහ මලයගිරි වැසි තෙරුන් වහන්සේක් ලෙනක වාසය කරයි ඒ තෙරුන් වහන්සේ උපාසකතුමා අමතා මෙයින් කොටසක් මටත් ලැබිය යුතුයයි ඒ තෙරවරුන්ට කියවයි කියා ඔහු ඒ තෙරවරුන් වෙත යැවීය ඒ තෙරුන් වහන්සේලා ඔහු ලවා එහි තිබුණු ඇත් ලඩද කසලද ඉවත ධම්මවා මදුළු වලින් කොටසක් දුන්න හෙතෙම ඒ කොටස ගෙනවුත් මලයගිරි වාසයේ තෙරුන් වහන්සේට දුනි තෙරුන් වහන්සේ උපාසකතුමාට මේ මගින් යවය කීය හෙතෙම ඒ මගින් යන්නේ විශාල වූ රිදී ගොඩක් දැක ඒ බව දුටුගැමුණු රජතුමාට දැන්නේ රජතෙමේ ගල් 500කින් ඒ රිදී ගෙන්වා මහාසෑය සාදන විට රිදී තහඩුවක් මහාසෑයේ අත්තිවාරමට දැමීය ඒ උපාසකතුමාටද රන් අබරණ ආදියදී උසස් තනතුරක් දුනි හෙතෙම මහා අධිපතියෙක් විය